ආයුබෝවන් මම පිසවෙත ඔබ ආදරෙන් පිළිගන්නවා. මම චාන්දනී වේරගම. ඉතින් අදත් ඔබට අලුත් දෙයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝටම ඕමනා දෙයක්. අපි දැන් සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ළමයිත් එක්ක මගේ පන්තිවල බැලුවත් තාමත් ගැටලුවක් වෙලා තියෙනවා මේ මූලික අත හදාගන්න ලේසි ක්‍රම කියලා දෙන්න කියලා. ඉතින් ඒක කල්පනා කරලා මම අද හිතුවා මූලික අත හදාගන්න ක්‍රම පහක් එකම වීඩියෝ එකදී කියා දෙන්න. ඉතින් මේ ක්‍රම පහෙන් ඔබට කැමති ක්‍රමයක් උපයෝගී කරගන්න පුළුවන්, ඔබට පහසු වන ක්‍රමයක්. ඉතින් සාමාන්‍යයෙන් අපි ඇඳුමකට මිමි ගන්නකොට මේ මිමි ටික කොහොමද ගන්නවා? අත්කටවට, කියන්නේ සාමාන්‍යයෙන් මම අත හදන හින්දා ඒක මුලින්ම දැම්මා. අත්කටවට, කරවට, උරමින්ම, කිහිලි කටවට, පපුවට, අත උස කියන මිමි. එතකොට මෙන්න මේ මිමි ටිකෙන් තමයි ක්‍රම පහකට මම ඔබට පැහැදිලි කරලා කියලා දෙන්න හදන්නේ මූලික අත හදාගන්න විද්‍යාවක්. හොඳයි, පළවෙනි ක්‍රමයේදී මම ගන්නවා උරමින්මයි අතේ උසයි අත්කට වටවින්මයි කියන මිමි තුන අරගෙන අත හදා ගන්න හැටි අපි බලමු. අපි මුලින්ම රේඛාවක් අඳිනවා. රෙද්ද මුණත් කරන්න පුළුවන්. අපි රෙද්දම කරනවා නම් මෙහෙම රෙදි කොටස දෙකට නමන්න. රෙදි කොටස දෙකට නමලා මේක නැම්මක් තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳන් අපි ටිකක් ඉඳ තියලා අඟල් භාගයක් වගේ තියලා මෙතන ඉඳන් පහළට ලකුණු කරනවා අපි අතේ උස කියන මෙන්න. අතේ උස මම අරන් තියෙනවා අඟල් හතක්. අඟල් හත ලකුණු කරලා හරස් රේඛාවක් අදින්න. දැන් අපි මේ අතේ උස කියන මෙන්න ලකුණු කරා. මෙතන ඉඳන් මේ රෙදි කොටස නමලා හෝ බ්ලොක් එකක් ආධාරයෙන් හරි මේ විදිහට නමලා අතේ උස ලකුණු කරා. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳන් පහළට ලකුණු කරනවා උරමින්ම හතරට බෙදලා අඟල් භාගයක් එකතු කළේන උත්තරේ. උරමින්ම 14යි, 14 හතරට බෙදපුවාම 3,5යි, භාගයක් එකතු කරපුවාම 4යි. එතකොට අපි මෙන්න මෙතන ඉඳන් පහළට හතරක් ලකුණු කරමු. ලකුණු කළා හරස් රේඛාවක් අඳිනවා. ඊට පස්සේ අපි මේ ඇඳපු රේඛාවේ මේ මෙම්ම ලකුණු කරන්න. ඊට පස්සේ මේ අවසානට ඇඳපු රේඛාවේ අතේ උස ලකුණු කරලා ඇඳපු මේ හරස් රේඛාවේ අත් කටවට මෙම්ම ලකුණු කරලා අපි මේ ලක්ෂය යා කරගන්නවා. ඊළඟට මෙන්න මේ රේඛාව සමාන කොටස් හතරකට ලකුණු කරනවා. එහෙම ටේප් එක තියලා මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. ලකුණු කරලා අපි මෙහෙම රේඛා දිනවා. මෙතනට ටිකක් තියන්න පහළට රේඛාවක් අදින්න. මෙතනින් ඉහළට අඟල් භාගයක් ලකුණු කරගන්න. මෙතනින් පහළටත් අඟල් භාගයයි ලකුණු කරලා අපි මේක මෙන්න මේ විදිහට යා කරගන්න. අපිට කැමති නම් අපිට මේක මහන් වාසි තියලම කපා ගන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් ඇඳුමක කිහිලි කට මැන්න නම් මහලා ඉවරලා මේක මහන් වාසිත් එක්කම තමයි මේ සටහන් වෙලා තියෙන්නේ. මහන් වාසි තියෙනවා නම් අපි මේ පැත්තට අඟල් භාගයයි මේ පැත්තට එකයි කාලක් තියාගන්න ඕනේ. මම මෙතන මහුන් වාසි තිබෙන්නේ නැහැ, මෙහෙම කපා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳන් මෙතන ඉඳන් මේ පැත්තට අඟල් කාලක් ලකුණු කරන්න. මෙතන ඉඳන් මෙහෙට කාලක් ලකුණු කරලා මෙන්න මේ කෙළවර මෙහෙම තියන්න. තියලා ඔබට පේනද මේක පොඩ්ඩක් මෙහෙම මේ විදිහට තියෙන්නේ. අපි දැන් මේක මෙහෙ විදිහට ලකුණු කරලා මෙන්න මේ වැඩි වෙන ටික කපලා ඉවත් කරන්න.
ඔබට පේනවා දැන් මෙන්න මෙතනනේ මම මේක ලකුණු කරලා පෙන්නන්නම් සමා වෙන්න ඇඳලා පෙන්නන්නම් මේ ටික තමයි කැපිලා ඉවත් වෙන්නේ මම වාසි තියලා අත ඇඳ ගත්තත් මේ විදිහටම කරන්න ගැටලුවක් නැහැ දැන් මේක දිගෑරියාම මේ පැත්ත අතේ ඉදිරිපසට යන්නේ මේ පැත්ත අතේ පිටුපසට යන්නේ ඊළඟට බලමු අපි දෙවෙනි ක්‍රමය කරගන්නේ කොහොමද කියලා කිහිලි කට මෙම්මයි උර මෙම්මයි අතේ උසයි අත් කට වට මෙම්මයි අරගෙන මූලික අත හදාගන්න විදිහ මෙතන ඉඳන් අර ඉස්සල වගේම මෙහෙම නමලා අතේ උස ලකුණු කරා ඊට පස්සේ මෙන්න මේ මුදුනේ ඉඳන් පහලට අපි ලකුණු කරනවා කිහිලි කට හතරට බෙදලා එන උත්තරේ කිහිලි කට 16යි 16 හතරට බෙදපුවම 4යි ලකුණු කරලා අපි ඉස්සල වගේම හරස් රේඛාවක් අඳිනවා ඊට පස්සේ මුලින් කරපු අතේ වගේම මෙතනත් කට වට මෙම්ම දෙකට බෙදලා එන උත්තරේ ලකුණු කරනවා මෙතන ලකුණු කරනවා උරමින්ම දෙකට බෙදලා අඟල් කාලක් අඩු කරගෙන උත්තරේ ඊළඟට අර මුලින් ඉගෙන ගත්ත අතේ වගේම මේකෙත් මේ විදිහට යා කරලා ඊට පස්සේ ඔබට පුළුවන් මුලින්ම කියලා දුන්න විදිහටම මේ අතේ ඉතුරු කොටස් ටික සම්පූර්ණ කරගන්න. ඇඳගෙන අපි අත කපාගෙන ඊට පස්සේ ඔබට මතක ඇති මුලින්ම කරපු අතේ පළවෙනි ක්‍රමයේදී මෙහෙම අඟල් කාලක් මේ විදිහට ඇතුළට නමලා මෙතනින් අපි මෙහෙම කරලා මේ වැඩි කොටස ඉවත් කරා. ඉතින් මේ ක්‍රම පහේදීම මේ කොටස එකම විදිහටයි හැදෙන්නේ. ඊළඟට බලමු අපි තුන්වන ක්‍රමය. ඒකෙදි මම ගන්නේ පපු වට මෙම්ම, උර මෙම්ම, අත උස, අත් කට වට කියන මිනි හතර. හොඳයි. ඒ කාලේ ඉතිරි කරගන්න ඕන නිසා මම මේ විදිහට ලකුණු කරා. ඉස්සල වගේම මේ නමුවා මම නමලා මෙතන ඉඳන් පහට අතේ උස ලකුණු කළා. ඊට පස්සේ මේ රේඛාවේ අත් කට වට මෙම්ම දෙකට බෙදලා එන උත්තරේ ලකුණු කළා. ඊට පස්සේ මෙතන ඉඳන් පහලට අපි ලකුණු කරන්නේ පපුව වට අපි පපු මෙම්ම ගත්තේ තුන්වෙනි ක්‍රමයට. පපුව වට මෙම්ම අටට බෙදලා අඟල් භාගයක් අඩු කරලා එන උත්තරේ තමයි මෙතනට ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඉස්සල වගේම අපි මේ ලක්ෂ යා කරලා කිහිලි කට හැඩය ඇඳලා ඉස්සල කරපු විදිහටම මේ අතත් ඉතුරු පියවර ටික කරගන්න පුළුවන්. බලන්නකෝ මේ විදිහට ඉස්සල විදිහටම තමයි වෙනසක් නැහැ. ඇඳලා අපි මේකේ කපා ගන්නවා. ඊළඟට අර ඉස්සලා වගේම මෙහෙට අඟල් කාලක් තියලා මෙතන නම් මෙතනට අඟල් කාලක් තියලා මෙහෙම අතින් පිටි මැදලා ඔබට පේනවා මෙන්න මේ ටික අපි කපලා ඉවත් කරන තුක මේ විදිහට අපි කපන පැත්ත අහුවෙන්නේ අපේ අත් කොටසේ ඉදිරි පසර තමයි මේ වැඩියෙන් කැපලා යන්නේ මේ තුන්වෙනි ක්‍රමය මේක ඉදිරිපස මේක පිටුපස දැන් අපි මෙහෙම ගත්තතින් මගේ වන්නත පැත්ත හැමතිස්සෙම මගේ වන්නත පැත්ත ගන්නෙ මම ඉදිරිපසට මේ පැත්ත පිටුපස ඒ කියන්නේ වැඩියෙන් කැපිලා තියෙන පැත්ත තමයි ඉදිරිපසට යන්නේ ඊළඟට අපි බලමු හතරවෙනි ක්‍රමය කොහොමද කියලා හොඳයි බලන්න මේකෙත් මම වෙලා විතර කරගන්න ඕන නිසා වෙලාසන ඇඳලා මුලින් කරපුවත් වගේම මේ දුර කියන්නේ අතේ උස ලකුණු කරලා තියෙන්නේ ඊට පස්සේ හරස් රේඛාවක් ඇඳලා මේකේ අත් කටවට දෙකට බෙදලා එන උත්තරේ ලකුණු කරා ඊට පස්සේ මේ දුර අපි ලකුණු කරන්නේ මෙන්න මේ දුර පපු
පපුව වටමින්ම 10ට බෙදලා අඟල් කාලක් එකතු කරලා එන උත්තරේ. පපුව වට 10ට බෙදලා අඟල් කාලක් එකතු කරලා එන උත්තරේ. මෙතන අපි ලකුණු කරන්නේ උරමින්ම බෙදීම දෙක අඩු කිරීම කාල කියන උත්තරේ. ඊට පස්සේ ඉස්සල වගේම ඇඳ ගන්න පුළුවන්. ඇඳලා කපලා කිහිලිකට අඟල් කාලක් මෙතනින් ඇතුළට කරලා වැඩි කොටස කපලා ඉවත් කරගන්න. මේක අපේ හතරවෙනි ක්‍රමය. එතකොට මේක ඉදිරිපස මේක පිටිපසට සම්බන්ධ වෙලා මහකොට මහ ගන්න ඕනේ. ඊළඟට බලමු අපි අවසාන කැනේ පස්වෙනි ක්‍රමය. මේකෙදි අපි උස ඔක්කොම එකම විදිහට ලකුණු කරන්නේ. මෙන්න මේ දුර ගත්තේ මම කරවටමින්ම හතරට බෙදලා එන උත්තරේ මෙතන. ඊට පස්සේ ඉතුරු ටික ඉස්සෙල්ලා විදිහටම තමයි, කිසිම වෙනසක් නැහැ. හරි ගස්සලා හැඩය ඇඳලා, කිහිලිකට හැඩය ඇඳලා කපා ගන්න. ඊට පස්සේ අපි මුලින් කරපුවත් කොටස වගේම ඉතුරු ටික සම්පූර්ණ කරගන්න තියෙන්නේ. මේක පොඩ්ඩක් පෙන්නන්නම්. මේකෙදි මේ කොටස මෙන්න මෙහෙම කාලක්. අඟල් කාලක් තමයි අපි ඇතුළට කරන්නේ හැමතිස්සෙම. මම මෙතනින් පෙන්වන්නම්. අඟල් කාලක් ලකුණු කරලා ඕනනම් අපිට මේක මෙහෙම ටිකක් දිගට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම තියාගන්න. පැහැදිලි ඇති තියනවා මේ අතින් ටික මෙහෙට පිරිමැදගෙන යන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔබට පේනවා මෙන්න මේ ටික තමයි කැපිලා ඉවත් වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. මෙහෙම නමාගෙන අපිට පුළුවන් ඒ ටික කපලා ඉවත් කරන්න. ඉතින් ගොඩක් කාලවලට මම මේක ගොඩක් කාලකට මම මේ ක්‍රම මගේ මැහුම් පන්තියේ ළමයින්ට කියලා දෙනවා. ඉතින් ඔබටත් මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙන නිසා තමයි මේ විදිහට මම අද කියලා දෙන්න කියලා හිතුවේ. කැමති ක්‍රමයක් ඉගෙන ගන්න පුළුවන්. මේක අවසාන ක්‍රමය. හොඳයි. ඉතින් අද මම හිතනවා ඔබට ඉගෙනගත්ත පාඩම ගොඩාක් වැදගත් වෙයි කියලා. ඒක නිසා යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න, ඔබගේ අදහස් සහ යෝජනා පහලින් කමෙන්ට් කරන්න, ඉදිරි සතිවල මොන වගේ දෙයක්ද ඔබට ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්නත් පුළුවන්. ඉතින් අඩුපාඩු තියනවා නම් ඒ අඩුපාඩු කියලා, හොඳයි නම් හොඳයි කියලා, මේක වැඩක් නැති වීඩියෝ එකක් නම් එහෙම දාලා. ඉතින් ඔයගොල්ලන්ගේ ඕනම අදහසක් පහලින් ටයිප් කරගෙන යන්න. මොකද ඒක ඉදිරි පාඩම්වලදී මට ගොඩක් වැදගත් වෙනවා. ඒක නිසා ඔබෙන් ඒ ඉල්ලීම කරන ගමන් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. තෙරුවන් සරණයි. ආයුබෝවන්.